ඇපල් සමාගමේ අලුත්ම නිපැයුම වන ඇපල් මැක් ප්‍රෝ පරිගණකයක් මිලදී ගන්නට අපටත් අවස්ථාව ලැබුණා. මීට මාස කිහිපයකට ප්‍රථම එළිදැක්වුණු මේ සුපිරි පරිගණකය එහි ඇති සුවිශේෂී පෙනුම නිසාම බොහෝ දෙනා අතර කතා බහට ලක් වූ උපකරණයක් වුණා. මේසේ මත තබන කුඩා ප්‍රමාණයේ කෝපි බඳුනක හැඩැති ඇපල් මැක් ප්‍රෝ 2014 පරිගණකය නවතම ඉන්ටෙල් සියොන් E5 ප්‍රොසෙසරයකින් බලගැන් වෙනවා. GB64ක් දක්වා ඉහළ නංවා ඇති රන් මතකය හා GB6ක AMD Fire Pro වීඩියෝ මතකය සහිත මේ සුපිරි පරිගණකයේ 1TB ප්‍රමාණයේ SSD එකකින්ද යුක්තයි. නමුත් අපි අද රිවීව් කරන මේ මැෂින් එක නම් 3.7 quad core 16GB RAM මතකයක් සහිත එකක්. Apple සමාගම iPhone, iMac වගේ නිෂ්පාදන නිතර නිතර අප්ග්‍රේඩ් කරත් Mac Pro සඳහා කාලෙකින් අප්ග්‍රේඩ් එකක් නම් ලැබුණේ නැහැ. ඒ නිසායි මේ අලුත් Mac Pro එක නිකුත් වුණේ. සාමාන්‍යයෙන් Mac Pro භාවිත කරන්නේ වෘත්තීය මට්ටමේ වීඩියෝ ප්‍රොඩක්ෂන්, ඔඩියෝ ප්‍රොඩක්ෂන් සඳහායි. ඒ වුණත් මේ අලුත් Mac Pro එක නම් සාමාන්‍ය පරිගණක භාවිත කරන්නන් සඳහා වුණත් ගැළපෙන පරිදි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ අන්තර්ජාල පරිශීලනයට වගේම වීඩියෝපට නැරඹීමට උනත් මේ පරිගණකයේ සුදුසුයි. හැබැයි ඒ උනත් මිලත් සමග සසඳන විට නම් සාමාන්‍ය පරිගණකයක් ලෙස මේ මැෂින් එක භාවිත කරන්න ඔබ හිතන එකක් නැති වේවි. මේ Mac Pro එක මීට ප්‍රථම සියලු Mac Pro වලට වඩා කුඩා මෙන්ම සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගණක වලටත් වඩා කුඩායි. මෙන්න මේ වගේ පහසුවෙන් නොසන්න පුළුවන් එකම මැෂින් එක මේක විතරයි. හැබැයි පර්ෆෝමන්ස් සතින් නම් Mac Pro 2014 කාටවත් දෙවෙනි නැහැ. ඒ විතරක් නෙවෙයි සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් වලින් නිම වූ අපූරු පෙනුමත් මින් පෙර කිසිදු නිර්මාණයකට දෙවෙනි වන්නේ නැහැ. මේ සිලින්ඩරාකාර පරිගණකයේ ප්‍රමාණයෙන් කුඩා වුණත් ඒ තුළ අන්තර්ගත පරිගණක උපාංගවල ප්‍රබලත්වය නිසාම සම්පූර්ණ උපකරණයේ උෂ්ණත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට Apple සමාගමට සිදු වෙලා. සියලුම ඉලෙක්ට්‍රොනික උපාංගවල උෂ්ණත්වය එකවර පාලනය කළ හැකි වනසේ මධ්‍යගත උෂ්ණත්ව පාලන පද්ධතියක් මෙහි අඩංගු වනවා. ඒ කියන්නේ මෙහි ඇතුළත් වන්නේ එක් කූලින් ෆෑන් එකක් විතරයි. මෙහි ඇතුළත් සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග අන්තර්ගත වන්නේ මේ ප්‍රිස්මයේ තුන් පැත්තකට විහිදී යන පරිදි. මේ සම්පූර්ණයෙන් ආවරණය වන ස්වභාවයෙන් යුක්ත නිසා අප්ග්‍රේඩ් කරන්න අපහසු වෙයි කියලා හිතෙන්න පුළුවන්. ඒත් එහෙම නැහැ. RAM එක, SSD hard, graphics card වගේ කොටස් විතරක් නෙවෙයි CPU එක පවා පහසුවෙන් අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. හැබැයි වර්ධවා වටහා ගන්න එපා. පහසුවෙන් කියන්නේ වැඩි වියදමක් යන්නේ නැහැ කියන එක නම් නෙවෙයි. ඒ වගේම USB 3 ports 4ක් සහිත මෙහි Thunderbolt ports 6ක් ඇතුළත්. මීට අමතරව අන්තර්ජාල හෝ ජාල සම්බන්ධතාව සඳහා Ethernet ports 2ක් වගේම HDMI port එකකුත් ඇතුළත්. මේ Mac Pro 2014 නව පරිගණකය දැන් ඔබට ලංකාවේදී මිලදී ගන්නට පුළුවන්. ඒ අනුව quad core 12GB 250 SSD සහිත පරිගණකයක් රුපියල් 500,000කට ආසන්න මුදලකට වගේම 6 core CPU 16GB සංස්කරණය රුපියල් 650,000කට වගේ මුදලකට මිලදී ගන්නට පුළුවන්. ඒ වගේ මේ මුදල Mac Pro පරිගණකය සඳහා පමණක් වන අතර මොනිටර්, කීබෝඩ්, මවුස් වැනි සියලුම අමතර උපකරණ සඳහා තවත් මුදලක් වැය කිරීමට සිදුවනවා. ඉතින් හොඳ Apple display එකක් එක්ක Apple Mac Pro එකක් ලංකාවෙන් මිලදී ගන්නවා නම් රුපියල් 106ක්වත් වියදම් කරන්න වෙනවා. හැබැයි ඒ තරම් මිල වුණත් මේ අලුත් Apple Mac Pro 2014 එක සුපිරි මැෂින් එකක් කියලා අමතක කරන්න එපා. මේ Mac Pro එකට අපේ techguru.lk වෙබ් අඩවියේදී ලැබුණු user reviews මෙන්න මෙහෙමයි.
එදිනෙදා පොඩි පොඩි ගමන් යද්දි සාමාන්‍යයෙන් අපි යොදාගන්නේ පාපැදි වගේ දේවල්. ඒත් බයිසිකලයේ විශාල නිසා පහසුවෙන් එහා මෙහා ගෙනියන්න බෑ. නැත්නම් රෝද සපත්තු, ස්කේටින් බෝඩ් වගේ දේවල් උනත් යොදාගන්න පුළුවන්. හැබැයි රෝද සපත්තු වලින් ගල් බොරුළු තියෙන පාරක නම් ගමන් කරන්න ටිකක් අමාරුයි. මේ ප්‍රශ්නෙට විසඳුමක් විදියට තමයි Urban Glide නිර්මාණය වුනේ. ඇස්ටින් මාහෝල් විසින් නිර්මාණය කරන ලද මේ අපූරු බයිසිකලය කිලෝග්‍රෑම් 11ක් පමණයි බර වෙන්නේ. අඟල් 16ක තනි රෝදයක් පමණක් සහිතවත් මේ බයිසිකලයට තනිවම සමවර වීමේ හැකියාව තිබෙනවා. කෙසේ වුණත් මේ බයිසිකලයේ තරමක් අමුතු විදිහටයි ධාවනය වෙන්නේ. ඒ කියන්නේ ඒ සඳහා වෙනමම පුහුණුවක් අවශ්‍ය වෙනවා. හැබැයි ඉතින් සාමාන්‍ය බයිසිකලයක් වුණත් මුලදී සමවර කරගන්න අමාරුයිනේ. Urban Glide බයිසිකලයේ මතින් පාද සම්බර කරලා ඉදිරියට යන්න ඔබට තරමක් ඉදිරියට නැඹුරුවන්නට සිදුවනවා. ඒ වගේම ඔබ පසුපසට බරවනවත් සමගම මෙහි වේගය අඩු වෙනවා. විවිධ පැතිවලට නැඹුරු වීමෙන් ගමන් ගන්නා දිශාව වෙනස් වෙනවා. මේ බයිසිකලයට ගොඩ වෙන්නට ඔබට කරන්න තියෙන්නේ තරමක් ඉදිරියට තල්ලු කරමින් පාද නියමිත තැන තබා ගැනීමයි. ග්ලයිඩර් සමබරවන්නේ ගුරුත්වාකර්ෂණය මතයි. ඒ නිසා ඔබ ගමන් ගන්නා මාර්ගය සමබරතාවයට බලපාන්නේ නැහැ. ඒ හින්දා තරමක පුහුණුවකින් පස්සේ එක එක වැඩ කැලි දාන්න උනත් ඔබට පුළුවන්. මේ සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන්නේ. පැයක පමණ සම්පූර්ණ බැටරි ආරෝපණයකින් පසුව පහසුවෙන්ම කිලෝමීටර 32ක පමණ දුරක් ධාවනය කරන්නට හැකියාව තියෙනවා. ඒ වගේම උපරිම පැයට කිලෝමීටර 20ක පමණ වේගයකින් ගමන් කරන්නටත් මේ ග්ලයිඩරේට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබේ ජංගම දුරකථන බැටරිය ආරෝපණය කරන්නටත් මේ හුරුබූටි යන්ත්‍රයෙන් හැකියාව ලැබෙනවා. කෙසේ වුණත් තවමත් මේ යන්ත්‍රය වෙළඳපොළට හඳුන්වා දීලා නම් නැහැ. ප්‍රමාණයෙන් පැමිණෙන මේ කාලේ ජංගම දුරකථනවල පිහිටෙන් අපට ලැප්ටොප් අරගෙනක නිවසේ තබා වුවත් සියලුම වැඩ ජංගම දුරකථනය හරහා කරගැනීමට හැකියාව ලැබිලා ඉලෙක්ට්‍රොනික උපකරණ ඉතා කුඩා ජංගම ප්‍රමාණයේ උපකරණ බවට පත්වෙද්දී ඉදිරිව පැවතියේ මුද්‍රණ යන්ත්‍රය. එසේත් නැත්නම් ප්‍රින්ටර් එක විතරයි. නමුත් ඒ අඩුව පුරෝමින් නව කුඩා ප්‍රමාණයේ මුද්‍රණ යන්ත්‍රයක් නිබදවන්න ඊශ්‍රායලයේ නිර්මාණකරුවන් පිරිසක් සමත් වෙලා ඔබේ කලිසම් සාක්කුවේ බහා රැගෙන යා හැකි ඒ වගේම ඕනෑම ප්‍රමාණයේ කඩදාසියක් මත ඉක්මනින් මෙන්ම පහසුවෙන් මුද්‍රණය කළ හැකි ප්‍රින්ටර් එකක් වන මෙය මුද්‍රණ ක්ෂේත්‍රයේ අනාගතය වනු ඇති බවයි පැවසෙන්නේ. Zuta Pocket Printer ලෙසින් හඳුන්වා තිබෙන මේ මුද්‍රණ යන්ත්‍රය ජංගම දුරකථනයේ ටැබ්ලට් පරගණකයේ හෝ ඕනෑම පරගණකයක් හා සම්බන්ධ කර මුද්‍රණ කටයුතු කළ හැකි. ඒ වගේම එක්වරක් තින්ද පිරවීමෙන් A4 ප්‍රමාණයේ කඩදාසි 1000ක් පමණ මුද්‍රණය කරන්නට මේ ප්‍රින්ටර් එකට හැකියාව තිබෙනවා. දැනට පවතින 4G තාක්ෂණයට වඩා සුපිරි වේගයක් සහිත රැහන් රහිත ජාලයක් නිර්මාණය කරගත හැකි තාක්ෂණික ක්‍රමවේදයක් සොයාගෙන තිබෙනවා. 2011 වර්ෂයේ ස්ටීව් පර්මන් විසින් ආරම්භ කළ ආටමිස් නම් ආයතන විසින් හඳුන්වා දුන් මේ තාක්ෂණය B-cell ලෙසයි හඳුන්වන්නේ. දැනට භාවිතා කරන විශාල ප්‍රමාණයේ දුරකථන සම්ප්‍රේෂණ කුළුණු වෙනුවට භාවිතා කරන්න පුළුවන් ඉතාමත්ම කුඩා සම්ප්‍රේෂණ උපකරණයක් තමයි P-cell කියන්නේ. මේ පෞද්ගලික සිග්නල් කුළුණක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. දැනට අපි භාවිතා කරන යෝධ දුරකථන සිග්නල් කුළුණු වලින් දුරකථන වලට ලැබෙන සිග්නල් තනින් තනට ඇවිදින විට දුර්වල වෙනවා. ඒත් එම කුළුණ ඔබ සමීපෙම පවතිනවා නම් සිග්නල් මට්ටම යහපත්ව පවත්වා ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් අවාසනාවකට මෙන් දැනට පළාතක්ම ආවරණය කරනු ලබන්නේ එක් කුළුණකින් පමණයි. ඒ වගේම දත්ත සම්ප්‍රේෂණය සඳහා වැඩි දිනෙක එකම සිග්නල් කුළුණක් භාවිතා කිරීමේදී ඒ හරහා වැඩි දත්ත ප්‍රමාණයක් සම්ප්‍රේෂණය වෙන නිසාද කුළුණ ඕවර්ලෝඩ් වීමක් සිද්ධ වෙනවා. නමුත් මේ P-cell කියන තාක්ෂණය නම් ක්‍රියා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් විදිහකටයි. කුඩා පෙට්ටික ප්‍රමාණයකින් යුතු මෙම කුඩා උපකරණය ක්‍රියා කරන්නේ රවුටර් එකක් හා සමාන විදිහටයි. වැඩි දියුණු කරන ලද ගුවන් විදුලි සිග්නල් ක්‍රමයක් භාවිතා කරන මෙම තාක්ෂණයට හැකියාව තිබෙනවා දැනට පවතින 4G තාක්ෂණයට වඩා විශාල ගුණයකින් වේගවත් අන්තර්ජාල සේවාවක් තම පාරිභෝගිකයාට ලබා දීමට. මේ තාක්ෂණයේදී භාවිතා කරන P-wave ගුවන් විදුලි තරංගයන් දත්තයන් සම්ප්‍රේෂණය කිරීම සඳහා භාවිතා කරන්නේ මිලිවොට් 1ක පමණ සුළු විදුලි බලයක් පමණයි. එම හේතුව නිසා මෙම ජාලයත් සමග සම්බන්ධ වීමේදී
දුරකතනයන් මගින් වැයවන්නේ ඉතාමත්ම සුළු බලයක් වන අතර නිරන්තරයෙන්ම තරංග සෙවීමද අවශ්‍ය වන්නේ නැහැ. මෙම තාක්ෂණයේ පළමු පියවර තැබීම සැන් ෆ්‍රැන්සිස්කෝෙහිදී පසුගිය දිනවල සිදු කෙරුණා. එම සමාගම නිවෙස්වල වහල්වල 350ක් පමණ PCL උපකරණයන් සවි කරමින් මුළු නගරයම ආවරණය කිරීමටද බලාපොරොත්තු වන බව පැවසෙනවා. 2016 වසර වන විට ලෝකවාසී ජනතාවටම මේ සුපිරි වේගවත් ජාලයේ පහසුකම් අත්විඳීමට හැකියාව ලැබුණ තිබවයි නිෂ්පාදකයන් පවසන්නේ. නමුත් මේ තාක්ෂණය සාමාන්‍ය ජනතාව අතරට කෙසේ ව්‍යාප්ත වනු ඇද්දැයි තවමත් නිගමනය කරන්නට බැහැ. පියාසර කරන ක්වාඩ්කොප්ටර් එකක් සමග එක්කසුකොට මෝටර් රථයක් නිර්මාණය කිරීම පිළිබඳ සිහිනම වූ රෙනෝල්ට් ආයතනය එම මෝටර් රථ සිහිනය දැන් සැබෑ කරගෙන තිබෙනවා. මෝටර් රථයේ වහලේ මත ඇති කුඩා රියමැදිරියක් තුළින් ක්වාඩ්කොප්ටර් එක මුදා හැරෙනවා. ඒ ක්‍රියාත්මක කරවීම ටැබ්ලට් මගින් හෝ ස්වයංක්‍රීයව පෙර සැලසුම් කරන ලද GPS මගින් පාලනය කිරීමේ හැකියාවක් තිබෙනවා. එසේත් නැත්නම් ඔබගේ රථ ධාවන වේගයට සරණ ලෙසද ක්වාඩ්කොප්ටර් එක පාලනය කළ හැකියි. ඒ රථේ ඉදිරිපිටින් පියාසර කරමින් රථයට මාර්ගය ඉදිරියෙන් ඇතිවන බාධක දැනුම් දීමට හා රියදුරු මාර්ග දදබදයකදී සිර වී සිටින විට එහි ප්‍රමාණාත්මක තොරතුරු දැන ගැනීමට ග්‍රිඩ් ලොග් මගින් හැකියාව ලැබෙනවා. තවද මාර්ගයේ දඟකාරකම් කරන ඔබට ඔබේ රථයේ ඔබගේ දඟකාරකම් ඉහළ අහසේ සිට පටිගත කරන වීඩියෝවක් ලෙස ලබා ගන්නටත් මින් අවස්ථාව හිමිවනවා. අපූරු වර්ණ, පැහැදිලි වක්‍ර වූ බඳ, විශිෂ්ට අමුද්‍රව්‍ය සහ අති අසාමාන්‍ය අභ්‍යන්තර නිමාවකින් යුතු මෙම මෝටර් රථ ක්විඩ් නමිනුයි හඳුන්වන්නේ. ඉන්දියානු මෝටර් රථ පෙළඳපොළ වෙනුවෙන්ම නිබඳව ඇති මෙම මෝටර් රථය ඒ සමගින් පියාසර යානය නිසාම නූතන පරම්පරාවේ සිත් සොරා ගන්නට සමත් වී තිබෙනවා. ක්විඩ් මෝටර් රථ විශේෂය අනෙකුත් මෝටර් රථ මෙන් නොව ඒටම ආවේණික වූ ආකාරයකින් වෙළඳපොළට එනු ඇත. ඒ වගේම ඉන්දියානු වෙළඳපොළ ඉලක්ක කරගනිමින් නිබඳ වූ ප්‍රථම රෙනෝල්ඩ් මෝටර් රථය මෙයයි. ඉන්දියානු වර්ණ, ඉන්දියානු සම්ප්‍රදායන්ට ගැළපෙන ආකාරයෙන් නිර්මාණය කරමින් මේ නව මෝටර් රථය ඉන්දීය ජන සමාජය තුළ ප්‍රචලිත කරවීමටයි නිෂ්පාදකයන්ගේ අරමුණ. දැනට සංකල්පමේ නිර්මාණයක් පමණක් වත් නුදුරු අනාගතයේදී රෙනෝල්ඩ් ක්විඩ් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.